සමිත කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පොත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රතිමෙන් සිරස්තල කොවිඩ් ආසාදනයෙන් මෙරට සිදු වූ දසවන මරණය වාර්තා වෙයි මියගිය තැනැත්තිය කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් දේහය ත්‍රිකුණාමලයේ පොදු සුසාන භූමියේදී ආදාහනය කෙරේ හෙටාලුවේ මහතරට සමස්ත දිවයිනටම ඇදිරි නීතිය ඉවත් කෙරේ ඇදිරි නීතිය ඉවත් කළ පසු නිරෝධායන රීති කඩ කරන්නන්ට දැඩි දඬුවම් මෙරට කුවේට් සහ කටාර් ගුවන් ගමන් తాවකාලිකව නවතයි ඉදිරියේදී හෝටල් ආහාර පාන වැඩි කිරීමට ආපන ශාලා හිමියන් තීරණය කරයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට චීනෙන් අනතුරු ඇඟවීමක් ප්‍රථමයෙන් දේශීය පුවා मेरठ तुलसी दसवन कोरोना मरण अदपुरे वार्ता मेलस जीवित क्षिपत्ने वयस पणस्ट मेरठ पेमीन निरोधायन मध्यस्थान निरोधायन विमसिटी का कोरोना वैरस आसाधने वि मेरठ सिद दावन मरण अद पसर्वे वार्ता එලෙස ජීවිතක්ෂයට පත් වූයේ පසුකියදා කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි 51 හැවිරිදි කාන්තාවක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. ඒ අනුව අදාළ කාන්තාවගේ අවසන් කටයුතු ත්‍රිකුණාමලයේ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. මෙතර වෛරසය ආසාදිනේ ඌ රෝගීන් 41 දෙනෙකු අද පසරුව වන විට මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගියා. වෛරසය ආසාදිනේ වී ඉන් පූර්ණ සුවය ලැබූ පුද්ගලින් සංඛ්‍යාව 695ක් වන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 477ක්. මේ අතර පවතින තත්ත්වයේ හැමයේ කුවේට් හා කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවකින් මෙරටට රැගෙන ඒම දින කිහිපයකට අත්හිටු වීමට රජය තීරණය කර තිබෙනවා. එය නුව හෙට දිනෙහිදී කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවකින් රැගෙන ඒමට නියමිතව තිබූ ගුවන් ගමන් తాවකාලිකව අත්හිටු වීමට පියවරගෙන ඇති බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර වෛරසය ආසාදනයේ වී ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සමාජිකින් 20 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 313ක් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. මේ අතර බූස්ත නාවික හමුදා කඳුරේ නිරෝධායනය වූ පුත්කලින් 14 දෙනෙකු නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර අද ඉන් පිටව ගියා. රාජකීය ආයුර්වේද ශික්ෂණ රෝහලේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුත්කලින් 39 දෙනෙකුද අද ඉන් පිටව කියපවයි යුද හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඒ යුවෙල් 12.6 දරන විශේෂ ගුවන් යානයෙන් හෙට සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් බව ජනාධිපති මාත්‍යංශයේ පවසනවා. මේ අතර ඇඳිරි නීතිය ඉවත් කළ පසු ජනතාව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතු බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. හෙට දින සිට ඇඳිරි නීතිය දිවයින පුරා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් පැනවීමටගත් තීරණයට අනුව හෙට සිට අලුයම 4 සිට රාත්‍රී 10 දක්වා පැය 18ක කාලයක් දිනපතා නැවත දෙනුම් දෙනතුරු ඇඳිරි නීතිය සමස්ත දිවයිනටම ඉවත් වෙනවා. හෙට දින වන විට කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතවත් ඇඳිරි නීතිය දහවල් කාලේ ලිහිල් වෙනවා. නමුත් රාත්‍රී 10 සිට පාන්දර 4 දක්වා පැවැත්වෙනවා. දැන් විශේෂයෙන්ම සති දෙකකට ආසන්න කාලයක් ඇඳිරි නීතිය පවතින අතරතුරම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක
දිස්ත්‍රික්ක ආශ්‍රිතව අදාළ කටයුතු සිදු වුණා. දැන් හෙට සිට එහි තවත් පියවරක් හැටියට මේ කටයුතු ලිහිල්වී තිබෙනවා. නමුත් රාත්‍රී කාලයට මේ ඇඳිරි නීතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. අත්‍යවශ්‍ය සේවා හැරෙන්නට අනිත් අයට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙම ගමන් කරනෝ නම් ඇඳිරි නීති බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඇඳිරි නීතිය එලෙස ලිහිල් කළද කර්මාන්ත ශාලා ආයතන කාර්යාල සහ වෙළඳ සැල් පවත්වාගෙන යාමේදීත් මගී ප්‍රවාහනයේදීත් COVID-19 වෛරසය පාලනය කිරීම පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති විස බීජ හරණය මුක ආවරණ පැළඳීම විටින් විට අත්සේදීම සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම වැනි සෞඛ්‍ය උපදෙස් මුළුමනින්ම අනුගමනය කළ යුතු බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික යන දෙයන්ශයේ ආයතනවල සේවයට කැඳවන සේවක සංඛ්‍යාව කැඳවන්නේ කුමන සේවකීන්ද යන්න ඒ ඒ ආයතනවල ප්‍රධානීන් හට තීරණය කිරීමට පැවරෙනවා. මේ අතර හෙට දින සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් වූ පසු ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්ක දෙක හැරෙන්නට සෙසු දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනයට අවසර හිමිවනවා. ඒ අනුව වෙනත් දිස්ත්‍රික්කවල සිට කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙසට පැමිණෙන බස් රථ එම දිස්ත්‍රික් සීමාවට ඇතුළු නොවි නිට්ටඹුව, මිනුවන්ගොඩ, පානදුර, අවිස්සාවෙල්ල, මීගමුව සහ කොට්ටාව යන ස්ථානවලින් සිය ගමනාන්තය සනිටුහන් කළ යුතු වනවා. මේ අතර ප්‍රවාහනය සඳහා දුම්රිය 27ක් හෙට පෙරවරුවේ කොළඹ බලා දහවණය කිරීමට සූදානම් කර ඇති අතර ඊට අමතරව නගරාන්තර දුම්රිය දෙකක්ද කොළඹ කොටුව බලා දහවණය කිරීමට කටයුතු යොදා තිබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. කවරෙකු හෝ දුම්රියෙහි ගමන් කිරීම සඳහා ලියාපදිංචි වී නොමැතිනම් දුම්රිය ස්ථානය වෙත පැමිණ තම රාජකාරී හැඳුනුම්පත පෙන්වා ලබාගත් ටෝකන් පත සමග දුම්රියෙහි ගමන් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. මේ අතර සේවාවන් ලබා ගැනීම සඳහා කොළඹ මහනගර සභාවට හෙට දින සිට ජනතාවට පැමිණීමට හැකියාව පවතිනවා. හෙට සිට මහජනතාවට කොළඹ මහනගර සභාවට පැමිණෙන්න පුළුවන් අවශ්‍ය සේවා ලබා ගන්න රජයේ විසින් ඇඳිරි නීතිය ඉවත් කිරීම සිදු කරනවා කියලා දැන් ප්‍රකාශයට පත් කළා. महाजनताव कोलम महानगर सभा पेमीन को सोदन स्थान स्थापित कलतीनवागेमेमुट शाकसार वाष्प कुटिया कलतीनवा ආශ්වාස ප්‍රාශ්වාස කරන්න ශ්වසන මාර්ගය සඳහා ප්‍රතිකාරයක් විදිහට ඒ වගේම පෝලිම් ක්‍රම මහජනතාව වෙන තැන්වල මීටරය ලකුණු කොල්ලා සකස් කරලා තියෙනවා. ඒ වගේම අපේ කාර්ය මණ්ඩලය සියලුම වෛද්‍ය උපදෙස් පිළිපදිමින්ම ඔබ වෙත සේවය ලබා දීමට සැදී පැහැදී සිටිනවා. මේ අතර හෙට දින ඇඳිරි නීතිය ලිහිල් වූ පසු මාස දෙකකට අධික කාලයක් ඇඳිරි නීතිය පනවා තිබූ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ජීවත් වන ජනතාව ඇඳිරි නීතිය ලිහිල් වීමෙන් අනතුරුව අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජෝසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. හෙට දිනේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයේ දහවල් ඇඳිරි නීතිය ඉවත් වීමෙන් පසු සෑහෙන සාමාන්‍ය තත්ත්වයකට පත් වෙනවා. හැබැයි මේ සාමාන්‍ය තත්ත්වය කියන්නේ මේ పూర్ව කොවිඩ් සමය තුල අපි ජීවත් වූ සමය නොවේ. අපි කියනවා මේක නව ජීවිතයක් කියලා. නව සාමාන්‍යයක් කියලා. එහිදී දැන් මේ පවතින పూర్ව පශ්චාත් කොවිඩ් සමය තුල ජීවත් වන්න වෙන්නේ අපි මේ කොවිඩ් සමයට පෙර ජීවත් වුණ ආකාරයට නොවේ. එහිදී ප්‍රධාන කරුණු තුනක් සමස්ත ජනතාව තරයේ එල්බගත යුතුයි. සමාජ පරතරය, ස්වසන ආචාර ධර්ම සහ අපගේ දෙයත්වල ස්වස්ථතාවය අපි කියන හෑන්ඩ් හයිජීන් කියලා. මේ තුන රැකගෙන අපේ සමාජ ජීවිතය, ජන ජීවිතය, ආර්ථික ජීවිතය හැකි තරම් හොඳ තත්වයෙන් පවත්වා ගැනීම සඳහා තමයි අප කටයුතු කළ යුත්තේ. හෙට දින ඇඳිරි නීතිය ඉවත් කළ පසු නිරෝධායන පනතේ රීති උල්ලංඝනය කරන පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. ඔබ යම් කිසි රැකියාවක නිරත වෙන්නේ නැත්නම් ඔබ ස්වයන් රැකියාවක නිරත වෙන්නේ නැත්නම් ඔබට විශේෂ කාර්යයක් නැත්නම් හැකිතාක් දුර නිවසේ රැඳී සිටිය යුතුයි. විශේෂ කාර්යයක් නැත්නම් තැන් තැන් වල ගමන් කරන්න එපා. වෙනදා ගමන් කරපු ආකාරයට තවමත් ගමන් කිරීමේ හැකියාවක් නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා විසින් පොලිස්පති වෙත විශේෂ නියෝගයක් උපදේශයක් ලබා දෙනු ලැබුවා. මේ නියෝගයේ සඳහන් වෙන්නේ එම සමාජ දුරස්ථභාවය රඳවා තබා ගැනීමට නොහැකිවන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන රීති යටතේ
යටතේ කටයුතු කරන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දන්වා තිබෙනවා හෙට දිනේ සිට යම් කිසි කෙනෙක් විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය පාත්වාගෙන යන්නේ නැතුව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවටගෙන ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල මෙතෙක් කල අපි ශ්‍රී රෝද රථ ඒ වගේම කුලී රථ රාජකාරි සඳහා පැමිණෙන අයට විතරයි ධාවනය කිරීමට ඉඩ අවස්ථාව ලබා දී තිබුණේ නමුත් හෙට සිට ඒ කුලී රථ ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා නමුත් එහිදීත් සමාජ දුරස්ථභාවය වැදගත් වෙනවා ශ්‍රී රෝද රථයක ගමන් කරන්න පුළුවන් වෙන්නේ පිටිපස රියදුරා අරුණුකොට වැඩිහිටියන් දෙදෙනෙකුට පමණයි ඒ වගේම සාමාන්‍ය කුලී මෝටර රථයක නැත්නම් කාර් එකක ගමන් කරන්න පුළුවන් වෙන්නේ රියදුරා හැරුණුකොට තිදෙනෙකුට පමණයි විශේෂයෙන්ම තවමත් අපි අවසර ලබා දී නැහැ සම්බාහන ආයතන ඒ වගේම කාය වර්ධනාගාර විවෘත කිරීමට නමුත් ඉදිරියේදී ඒ සඳහා සූදානම් වීමට සම්බාහන ආයතන කාය වර්ධනාගාර ඒ පාලකීන් හිමිකරුවන් අදාළ උපදෙස් බාගත කරගෙන සූදානම් වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් මා වෙත දැනුම් දුන්න ඒ කරුණු ප්‍රකාශ කරන ලෙසට එමෙන්ම තවදුරටත් සාමාන්‍යයෙන් නගර වීදි ආශ්‍රිතව තියෙන සාමාන්‍ය පිසු ආහාර සපයන කුඩා හෝටල් ඒ වගේම බක්කි කඩ කුත්තු කඩ මේ ආදිය විවෘත කිරීමට අවකාශ ලැබෙන්නේ නැහැ ඉදිරියේදී ඒ තත්ත්වය වෙනසක් වෙන්න පුළුවන් නමුත් නැවත දැනුම් දෙන තුරු ඒ තත්ත්වය පාලනය කරගෙන පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා කොළඹ නගරය ගම්පහ නගරය මේ දිස්ත්‍රික්ක දෙක ආශ්‍රිතව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය සමග දුරස්ථභාවය පවත්වාගෙන නොයමින් කටයුතු කරන අයට එරෙහිව හිට සිට වැටලීම් කර මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා විශේෂයෙන්ම අපි සිවිල් ඇඳුමින් පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා ඒ වගේම වීඩියෝ කළ හැකි දුරකථන සමග එම අවස්ථාවේදීම වීඩියෝ කරනවා ඒ වීඩියෝ කිරීමෙන් අනතුරුව නිල ඇඳුමින් සිටින නිලධාරීන් එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා ඒ නිසා විශේෂයෙන්ම ජනතාවට කියනවා ඔබ පෝලිමක ඉන්නවා නම් ඔබ යම්කිසි මුදල් ගෙවන ස්ථානයක ඉන්නවා නම් ඔබ පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමට තියෙන ස්ථානයක ඉන්නවා නම් දුරස්ථභාවය තබාගෙන අනිවාර්යයෙන්ම සිටියුතුයි එම නැත්තම් ඔබට විරුද්ධවත් ඒ වගේම එම ආයතනයේ කළමනාකරුවන් හෝ පාලකීන්ට එරෙහිවත් හෙට සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සැබෑතරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා ඒ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ණය දලදේශීය නිෂ්පාදනයෙන් 87%ක් මේ වසර අගදී එය 93%ක් පමණ වෙතයි බලාපොරොත්තු වෙනවා 2021 වෙද්දී එය 100%ක් වෙනවා 2023 වෙද්දී අප ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10ක් මේ වසරේ පමණක් ඩොලර් බිලියන 3ක් ගෙවන්න සිදු වෙනවා කෙටි කාලීන විදේශ ආදායම් ලබාගත හැකි මාර්ග අප සොයාගත යුතු වෙනවා බංකොලොත් නවී රට ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා මූල්‍ය කල්පනාකර වගකීම පනත අනුව රටේ ආර්ථික සැලසුම් හා මූල්‍ය කටයුතු පිළිබඳ වාර්තාව ආණ්ඩුව විසින් කාලානුරූපව ඉදිරිපත් කළ යුතුය මේ වන විට මාර්තු මාසයේ තිබූ ආර්ථික සාධක හා මූල්‍ය තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඒ නිසා මේ වාර්තාව දැන් යල් පැන ගිය එකක් බවට සභාපති මහාචාර්ය ජේල් පීරිස් මහතා ප්‍රකාශ කළේ නිරෝධායන නීතිය එකලස ක්‍රියාත්මක විය යුතු බවයි කවුරුත් පිළිගන්නවා මම හිතන්නේ විවාදයෙන් තොරව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය වන්නේ වෛද්‍ය උපදෙස්වලට අනුව හැකිතාක් ඉක්මනට ජනතාවගේ පරමාධිපත්‍යයට ගරු කරමින් සර්වජන ඡන්දබලය ආරක්ෂා කරමින් මැතිවරණ පැවැත්වේ ඒත් අද අපි කනගාටුවෙන් කිව යුතුයි මැතිවරණ කොමිෂන් සභාවේ එක සමාජිකයෙකුගේ හැසිරීම ගැන හිතන විට සාධාරණ සැකයක් මතුවෙනවා ඒ කොමසාරිස්වරයා කටයුතු කරන්නේ මැතිවරණ පැවැත්වීමටද එහෙම නැත්නම් මැතිවරණ පැවැත්වීම කිසිදෙත් නොකළ හැකි තත්ත්වයක් ඇති කිරීමටද කියා නියෝජ්‍ය පොලිස්පතිතුමා කියනවා නිරෝධායන නීතිය උල්ලංඝනය කරන සෑම දෙනාටම විරුද්ධව තරාතිරම බලන්නේ නැහැ කවුරු හෝ ඒවා නිරෝධායන නීතිය මේ රටට අවශ්‍යයි මේ රටේ ජනතාවගේ ජීවිත රැක ගැනීම සඳහා ඒක උල්ලංඝනය කරන ඕනෑම කෙනෙකුට විරුද්ධව දැඩි පියවර ගන්නවා අත්අඩංගුවට ගන්නවා
නීතිය ස්වාධිපත්තේ කියන්නේ පොදුවේ අපි සියලු දෙනාට අපි කවුරු වුණත් අපි සියලු දෙනාටම අනිවාර්යෙන් බලපාන මූලධර්මයක් සිද්ධාන්තය. ඉතින් එහෙනම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. රටේ පුරවැසියන්ට ප්‍රමුඛත්වයේ ලබා දීමට වත්මන් රජය කටයුතු කළ යුතු බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රජයක් සිටින්නේ රටක ජනතාව සුරකින්නට. අපේ රටේ රජයේත් ප්‍රධානතම වගකීම වන්නේ රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම. පහුගිය දවසක අපිට අහන්නට ලැබුණා සේෂල්ස් රටේ රටවැසියන්ට විශේෂ වරප්‍රසාදයක් සානුකම්පික හේතුන් මත අපේ රජය ලබා දුන්නයි. මම අහන්න කැමතියි රජෙන් ඔබලාගේ ප්‍රධානතම වගකීම රටේ ජනතාව සුරකීම නොවේද? ඔබලාට පෙනෙන්නේ නැද්ද කුවේට් ඇතුළු මැද පෙරදිග රටවල් රාශියක අගහිගතාවෙන් ජීවත් වන අපේ රටේ ජනතාව මේ තරම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින් අසරණ භාවයට පත් වී සිටින මොහොතක සේෂල්ස් රටේ පුරවැසියන්ට ප්‍රමුඛතාවය ලබා දීමේ විශේෂත්වය මොකක්ද? මොකක්ද මේ අභිරහස? අපේ රටේ ජනතාව පිළිබඳව හද සසලවන්නේ නැද්ද? එදා මේ ජන කොට්ටාසයට කිව්වේ රට විරුවන් කියලා. ඡන්දෙන් පස්සේ රට විරුවන් අමතක වෙලා නේද? කරුණාකරලා මේ දෙබිඩි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට එපා. අපේ රටේ පුරවැසියන්ට අපේ රටේ ජනතාවට ප්‍රමුඛත්වය ලබා දෙන්න. මේ දිනවල දැඩි කතාබහට ලක් වී ඇති ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. අපි කියන ඡන්දයක් තියෙන්නේ මොනේ? අපි උසාවි කියන ඡන්දය කල්දාන ඡන්දයක් තියලා මිනිසු මරුණා මොකද වෙරත්තේ? පුළුවන් තරම් ඉක්මනට මේ කොරෝනා සාමුලින්ම නැති කරගන්න. මේ ඕන ලෝක යුද්ධක වුණා එක පාර්ශ්වයක් දිනනවා. මේකේ ලෝකයේ රටවල 196ම පරදිනවා තියෙනවා. මතක තියාගන්න. ඕකේ අපේ හැම යුද්ධයක්ම දිනනට ආර්ථික යුද්ධයක් පරදිනවා. රට නැති වෙන්නේ මේ අවස්ථාව. පළාත් පාලන මැතිවරණෙත් පහු කළා තිබ්බේ. පළාත් සභා මැතිවරණෙත් දැන් තාම තිබ්බේ නැහැ. දැන් පාර්ලිමේන්තු මැතිවරණෙත් මෙහෙම වුණාම මේ රටේ තමයි ලෝකයේ අනිත් රටවල් එක්ක බලනකොට ඡන්ද නොතියන මැතිවරණ කොමිසමක් තියෙන්නේ. ඒ නිසා ස්වාධීනයි කියන ආයතනයක් ස්වාධීන වෙනවා. අපිට අවශ්‍යයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගෙන් නිශ්චිතව කියන්න මොන මාසේ මොන දවසේ වෙනකොට කොවිඩ් පාලනය කරලාද නිශ්චිත විද්‍යාත්මක අදහසක් සමාජයට දෙන්න ඒ තුලින් ඡන්දය පැවැත්වීම සඳහා පසුබිම සකස් කරා. මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට යම්කිසි සාධනීය පියවරක් අරගන්න උත්සාහ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ කොමිසම පරක්කු නොවි හැකිතරම් ඉක්මනින් මෙම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු සිදු කරයි කියලා. විශේෂයෙන්ම මැතිවරණ කොමිසම කියනවා නම් උසාවියට සති 9ක් 10ක් අතර කාලයක් මැතිවරණයකට අවශ්‍යයි කියලා. එහෙමනම් තව මාස දෙකකට එහාට මේ මැතිවරණ යනවා කියන එක තමයි අපේ මතය. මොකද මැතිවරණ කොමිසම තමයි මැතිවරණය ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන්ම විපක්ෂය ඡන්දෙ තියන්න එපා කියලා බෑනේ. ඕගොල්ලෝ කුලල් කාගෙන දෙපැත්ත බෙදිලා එක එක කෝලම් කරාට ඒව අපිට අදාළ නෑනේ. ඒවා ඔබතුමාලා බලා ගන්න. ඔබතුමාලා කියනවනේ අර කුඹලා මාළු කෑවනම් ඉතින් විදෝපම් බලලෝ කිව්වා වගේ තමයි දැන් වැඩේ යන්නේ. ඒක නිසා අපිට ඕන ඉක්මන් මැතිවරණය. ගීතා කුමාරසිංහ මහත්මිය කියනවා මාධ්‍යයට ඇවිල්ලා මේ වෙලාවේ කොහොම හරි මැතිවරණය තියන්න ඕන. කොහොම හරි මේ මැතිවරණය තියලා අපි ආණ්ඩුවක් හදා ගන්න ඕනේ. මේක තමයි වැඩේ. කොරෝනා වසංගතය වසන්තයක් කරගෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා තමයි ගීතා කුමාරසිංහ මහත්මිය කියන්නේ. මැතිවරණය ගිය හැටියට අන්ත පරාජයකට පත් වෙන නිසා මේ ඡන්දේ මගහරින්න තමයි එස්සත් ජාතික පක්ෂයත් සමගි බලවේගයත් විපක්ෂයේ අසුද්ධ සන්ධානයේ කටයුතු කරන්නේ. රටට ඇවිල්ලා පුළුවන් ජයග්‍රහණය කරන්න මගහරින කතා කියන්නේ. බත් පාර්සලයක මිල ඇතුළු තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. පරිප්පු අර්ථාපල් රතුළුණු සුදුළුණු මිරිස් සැමන් සීනි යෝගට් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසකට පසුගිය 22 වනදා සිට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය තීරණය කළා. ඒ අනුව බත් පාර්සලයක මිල ඇතුළු තවත් ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ දැමීමටයි ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත්තේ. රජයට කියලා කරුණා කළා මේ අත්‍යවශ්‍ය බාධකලා පළවපු ආනිදි බර වහාම ඉවත් කරන්න. මේ තුලින් වෙන්නේ අසරණ පාරිභෝගිකයන්ට ඉතාමත් අසීතින බෙලකට තමන්ගේ දෛනික ආහාර වේල සපුරා ගැනීම සඳහා වෙන්නේ. අපටත් පාඩු ගන්න බෑ. අපි මාස දෙකක් හෝටල් වහලා අඩගුලේ ගෙවා ගන්න බැරුව අන්තසරණල ඉන්නේ. ඒ නිසා අපිට පාඩු කියව ගන්න බෑ. ටෝස් එක, පැටිස් එක, ඒ වගේම පරාට, කොත්තු, විත්තර රොටි, වඩේ මේ සියල්ල හදන්න අවශ්‍ය වෙන පොල් තියෙනවා. ඒ අනුව මේ පොල් තියෙන නිෂ්පාදනය කරන සියලුම ආහාර පානවල දින ගණන් වැඩි වෙනවා. ඒ වගේම කැම්පගට් එකේ මිලත් අනිවාර්යෙන්ම
සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මහමැතිවරණයේ පැවැත්වීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු රාජ්‍ය මාත්‍ය දයසිරි ජයසේකර මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තරම තියෙන වසංගත තත්ත්වයක් එක්ක වෛද්‍ය වරුන්ගේ අවවාද අනුශාසන අරගෙන අපි මේ මැතිවරණය ක්‍රියාත්මක කළ යුතුයි. මහිතර අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව ලැබලා දෙයි. එදෙනින් පස්සේ විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා කියලා තිබුණා ඕනම වෙලාවක මැතිවරණේ තියන්න පුළුවන් තත්ත්වයක් සෞඛ්‍ය අංශ පැත්තෙන් දකින්වයි කියලා. ඒ අනුව මැතිවරණ කොමිසම මම හිතන්නේ ඉතාම ඉක්මනින් මේ මැතිවරණේ පවත්වන්න අවශ්‍ය කරන කටයුතු ටික කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද නේද පක්ෂ අතර පොඩි ගැටරීමක් තියෙනවා වගේ නිකන් අපිට දැනෙනවා. නෑ නෑ ඒක සම්පූර්ණ වැරදි තොරතුරක් කියලා තියෙන්නේ. අපේ පක්ෂයේ ගරු සභාපතිතුමා විදියට මෛත්‍රීපාලසේන මහත්මයා අපේ බොහොම ගෞරවයෙන් ආරක්ෂා කරමින් ඉදිරියට යනවා. කිසියම් බෙදීමක් පක්ෂය ඇතුලේ නැහැ. හිටපු ජනාධිපතිතුමා චන්ද්‍රිකා කුමාරතුංග ගේන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. මොකක්ද ඒ කතාව? නෑ ඉතින් විවිධ අය එනවා කියලා කියන ඉතින් එහෙම පුළුවන් තත්ත්වයක් නැහැ. මොකද හේතුව වර්තමාන පක්ෂ සභාපතිතුමා මෛත්‍රීපාලසේන මහත්මයා පක්ෂ නායකයා විදියට තවදුරටත් කටයුතු කරනවා. චන්ද්‍රිකා මැතිණිය අපේ පක්ෂයේ උපදේශිකාවක් විදියට කටයුතු කරනවා. ඉතින් ඒ හැර වෙන කිසි ගැටලුවක් නැහැ. අභ්‍යන්තර අර්බුද අනෙක් පක්ෂවල වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැහැ. වත්මන් රජයේ විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා බදු පනවා අවශ්‍ය මුදල් ලබා ගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් මේ කොවිඩ් 19 එන්න පෙර ජනවාරි පෙබරවාරි මාසේ පරිප්පු කිලෝ එකක් තිබුණේ රුපියල් 90යි 100යි අතර මිලකට. අද ඒක 170යි 180යි මිලකට වැඩි වෙලා තිබෙනවා. සීනි කිලෝ එකක් අද 135 දක්වා වෙනස් වෙලා තිබෙනවා. කිරිපිටි රුපියල් 40කින් වැඩි වුණා ග්‍රෑම් 500ක මිල. අල කිලෝ එකක් 115 120ට ගිහිල්ලා. බීලුණු 100යි 120යි 140යි. සෙමෙන්ටින් එකක් අද ඒක 240ක් දක්වා වැඩි වෙලා. හාල් මැස්සෝ අද 600ක් වෙලා හාල් මැස්සෝ. සාමාන්‍යයෙන් හිතුවොත් කිසිදු ආකාරයක සහනයක් මේ මාස දෙකේ ලැබිලා නැහැ. ආණ්ඩුවට ඕනේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත බාධු බර පටවලා වැඩියෙන් ආදායම ගන්න පුළුවන් ශේෂ්ත්‍රයට ගිහිල්ලා ආණ්ඩුවේ මුදල් තත්ත්වය ශක්තිමත් කරන්න. සෞභාග්‍යය දක්ම දැන් කතා කරලා වැඩක් නැහැ. ඒක නිකන් දෙනවා කිව්වා දැන් සල්ලි වලටත් නැහැ. ඒ නිසා ගොවි ජනතාවගෙන් අපි ඉල්ලනවා ඉදිරි මැතිවරණවලදී සහනයක් ගොවියට ලබා දෙන්න බැරි මේ ආණ්ඩුවකට නැවත වතාවක් මේ මැතිවරණයේදී තමුන්ගේ තීරණය ගොවි ජනතාවට ගණ්ඩේ කියන ඉල්ලීම ගොවි ජනතාවගෙන් ඉල්ලනවා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටිය. කොවිඩ් 19 වෛරසයට එරෙහිව මෙරට සෞඛ්‍ය සේවා අංශය ඉටු කරන බෙහෙත තවදුරටත් සහය දක්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සමාගම රජයේ ඊ සෞඛ්‍ය පද්ධතිය සවිමත් කරමින් මයි ඩොක්ටර් ඇප් හරහා ටෙලි මෙඩිසින් සේවා සැලසීම සඳහා Samsung Global සහ මයි ඩොක්ටර් සමග එක්ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වසර 3ක් සඳහා අඛණ්ඩව Samsung Tab පරිගණක සම්බන්ධතා පහසුකම් සහ ටෙලි මෙඩිසින් සේවා සැලසීමට පියවර ගෙන තිබෙනවා. මගේ අතේ තියෙන්නේ රෝගියා පාවිච්චි කරන මුදුකාංගය. ඒකෙදි රෝගියට පුළුවන්කමක් තියෙනවා තමන්ට කැමති වෛද්‍යවරයව තෝරගන්න. දැන් අපි ලකුගඩ රෝගියෙක් නම් එයාගේ කලින් සායනික වාර්තා වුණත් බලන්න පුළුවන්කමක් තියෙනවා වෛද්‍යවරයාට. ඇන්දිරි නීතිය ක්‍රියාත්මක කාලය තුලදී හැටන් නුවරලිය ප්‍රධාන මාර්ගයේ කුඩගම මන්සන්දී පිහිටි ආහාර ද්‍රව්‍ය අලෙවිකරණ වෙළඳ සැලක් සහ මුද්‍රණාලයක් කිසියම් පිරිසක් විසින් කඩා භාණ්ඩ සොරාගෙන තිබෙනවා. වැලිපෙන්න පොලිස් කොට්ටාසයට අයත් පරයිකම ප්‍රදේශයේ කලක සිට නීති විරෝධී මත්පැන් අලෙවිකල සැකකරුවෙක් කළුතර කොට්ටාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.